මේ යන්නේ මේ නව ජනාධිපතිවරයා හෝ මේ නව මහ බැංකුව අධිපතිවරයාගේ පාරේ නෙවෙයි ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර හෝ වෙනත් ආකාරයකට මුදල් හොයාගන්න බැහැ කියලා තියෙනවා. එහෙමනම් එකම විසඳුම භාණ්ඩාගාර බිල්පත් කියලා තියෙනවා. මෙතන භාණ්ඩාගාර බිල්පත් කිව්වත් ඒ බිල්පත් වලටත් තියෙන ඉල්ලුම දැන් පසුගිය සතියේ නිකුත් කරපු බිල්පත 126 පොලියට නිකුත් කළේ. එතකොට මේ අධික පොලියක් මේ අධික පොලියත් එක්ක අනිවාර්යයෙන්ම රටේ අනිකුත් පොලි අනුපාතයන් තීරණය වෙනවා. ඒ අනුව වෙළඳ පොලෙන් නම් මේ මුදල් ලබා ගන්න හැකි මොකද කරන්න වෙන්නේ? සල්ලි අච්චු ගහන්නයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ යන්නේ පරණ පාරෙමයි. අපේ ණය බර 1 ට්‍රිලියන් බිලියන 1000ක් කියන්නේ. දලදේශීය නිෂ්පාදනයේ 104%කට වඩා වැඩි ප්‍රමාණයක්. අතිවිශාල ප්‍රමාණයක්. අපේ ආදායම අපි බලාපොරොත්තු වුණේ බිලියන් 3500යි. 1000ක් තවත් බිල්පත් වලින් ගන්න යනවා කියන්නේ හරියටම අපේ ආදායමෙන් තව 3න් 1කට වැඩි ප්‍රමාණයක් ගන්නයි යන්නේ. ඒක නිසා මේ සිදුවෙමින් තියෙන්නේ මොකද්ද? පරණ පාරට නැවත වැටීම පමණයි. මෙතන වාද විවාද කරා. Remember please wind up. මෙතන වාද විවාද කළා IMF යෝජනාවලිය ගැන ඒ යෝජනාවලටත් මේක පටහැනි ආර්ථිකයට අතිශයින්ම තීරණාත්මක දෙයක් මේ ආකාරයේ ගේන ක්‍රියාවලියට බරපතල විරෝධතාවය මේ අවස්ථාවේ පළ කරනවා කිසිම විධිමත් සාකච්ඡාවකින් තොරව භාණ්ඩාගාර බිල්පත්වල සීමාව ඉහළ දැමීමට කරන ලද යෝජනාව කැබිනට් පත්‍රිකාව සඳහා ඉදිරිපත් කළා බ්‍රහස්පතින්දා දවල් 11ට මූල්‍ය කාරක සභාවට කියලා මේක 3:30ට ගේනවා කියලා ඒක 3:30ට ගෙනල්ලා ඒක අනුමත කරලා අද ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා මොකද්ද මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ පසුගිය අයවැයේදී යෝජනා කරපු ආකාරයට විදේශ මූලාශ්‍ර වලින් බලාපොරොත්තු වුණා ගරු සභාපතිතුමනි රුපියල් බිලියන 1400ක්. ඒක ලබා ගන්න බෑ කියලා තියෙනවා. ඊළඟට වෙනත් මූලාශ්‍ර වලින් මේ යන්නේ මේ නව ජනාධිපතිවරයා හෝ මේ නව මහ බැංකුව අධිපතිවරයාගේ පාරේ නෙවෙයි. මේ යන්නේ පරණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු මහ බැංකුව අධිපතිතුමා ගිය පාරේ. ඒ මොකද්ද? අයවැය පරතරය සීමා කර ගැනීම සඳහා සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය. ඒකේ ප්‍රතිඵල අපි දන්නවා. ඒකෙන් තමයි මේ අධි උද්දමනය ඇති උනේ. ඒකෙන් තමයි මේ ආකාරයට ඉහළ පොලී අනුපාතයක් දීලා හරි වෙළඳ පොලේ තියෙන ධනය ආපසු ගන්න සිද්ධ උනේ. ඒ විෂම චක්‍රයට රට නැවත යටවීම තමයි මේන් සිදුවන්නේ. ඒ විතරක් නෙවෙයි 2003 දී අපි දන්නවා ගෙනාවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් එහෙම නැත්නම් Fiscal Responsibility Act කියලා එකක්. ඒ Fiscal Responsibility Act එකට මොකද උනේ කියලා අපි දන්නවා. ඒකේ මොකද බලාපොරොත්තු උනේ? ඒකේ බලාපොරොත්තු උනේ මේ රාජ්‍ය ණය පිළිබඳ සීමාවක් ඇති කරගන්න. එදා කිව්වේ මොකද්ද? අපේ ඒ කියන්නේ Fiscal Deficit එක as a share of GDP less than 5% by 2006. දැන් මේක unchanged මේ දක්වාම. ඊළඟට public debt as a share of GDP less than 85% by 2006 and less than 60% by in 2013. දැන් මේ ටාගට් එක දීලා තියෙනවා කීයටද? 2030ට. ඒ වගේම treasury guarantees as a share of GDP base on 3-year moving average තිබිච්ච එක. less than 4.5 තමයි තිබිච්ච ටාගට් එක. දැන් ඒක 15%. මේ විදිහට හැමදාම මොකද කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ණය ගැනීමේ සීමාව ඒ වගේම අයවැය පරතරයේ සීමාව මේවා අපි එහාට දාගෙන ගිහිල්ලා තමයි මේ බංකොලොත් භාවයේ මාවතට රට වැටුනේ දැන් යම් බලාපොරොත්තුවක් ඇති වුණා මේ මූල්‍යාර මුදලේ එකඟතාවයන් එක්ක අපගේ දල මූල්‍යන අවශ්‍යතාවය එහෙම නැත්නම් gross financing need එකට සීමා පැනවීම විසින් ඒ වගේම ප්‍රාථමික ශේෂයට එහෙම නැත්නම් primary balance එකට සීමා පැනවීම විසින් යම් බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් මේකෙන් ඒක ඉටු වෙනවද? මේ ක්‍රියාවලිය විසින් ඒක ඉටු කරනවද? නෑ. ඊටාම වැදගත් විදිහට කියනවා නම් ඊයේ අනුමත කරන්න තිබුණා ශ්‍රී ලංකා මහ බැංකු පනත. ඒ මහ බැංකු පනත අනුමත කළා නම් මෙවැනි දෙයක් කරන්න බෑ. මොකද මේ භාණ්ඩාගාර බිල්පත් හරහා මහ බැංකුවට ණය ගැනීම අහෝසි කිරීම එක පියවරක් ඒ මහ බැංකු පනතේ. ඒ අනුව මේ මහ බැංකු පනත ඊයේ විවාදයට නොගත්තේ Express Pearl නැව හින්දා නෙවෙයි. එහෙම නැත්නම් විපක්ෂයේ ඉල්ලීමක් හින්දා නෙවෙයි. ගත්තෙම මෙන්න මේ පනත අනුමත කළා නම් මේක ගෙනල්ලා මේ බිලියන 1000කින් අපේ ණය සීමාව වැඩි කරන්න ඕන ඒක නිසා. ඒ නිසා මම හිතා කනගාටුවෙන් වුණත් කියනවා නැවතත් මේ රට පරණ පාරටම පරණ මාවතටම ගිහින් තියෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩයිම තියෙනවා. ඒ කඩයිම වෙද්දී රට බරපතල ව්‍යසනයකට ලක්වීම වැළැක්වීම සඳහා විධිමත් පියවරයක් ගන්නවා වෙනුවට මේ తాවකාලික පියවර වලින් තවත් අවුල් වෙන බවට අනතුරු අඟවමින් පමණට